ස්වාමීන් වහන්සේ හපත් ස්වාමීන් වහන්සේ සෑදූ දවස්සේදී අපි ප්‍රතිවමු උන්වහන්සේ හපත් දේවල් අපේ ජීවිතය කරතිබෙනවා අපට තිබෙන්නේ ප්‍රකාශ කරන්න. කෑමතියඔබට දැනුවත් කරන්න පහත මහල තිබෙන පොත් කීපයක් දේව වචනය ප්‍රකාශ කිරීම මෙ වචන අපි දිනපතා ප්‍රකාශ කිරීමෙන් අපේ ජීවිතයට අපි පොරොන්දු රැස්කර ගණනෝ පමණක් නොවෙයි. අපි පොරොන්දු උරුමක්කාරයන් මට පත්වෙනවා. දෙවයන් වහන්සේගේ කැමැත් අපි මේ පොළවේ මේ පොරුන්දු උරුමකරගැනීම. වද අපි ස්වමින් වහන්සේ රාජ්‍යයට ඇතුල්ලවන විටදිී නැත්තඟන් වහන්සේ මේ පොළොවෙන් අපි වත්වෙලා ගේයාට පස්සේ මේ පොළවවෙෙන් අපි අපි ජීවිත කාලයේ ඉවරුණාට පස්සේ අපිට සටනක් නැහැ. සටන තිබෙනවේ පොලවේ. යුදබීම ඔබගේ මානස්ස ති ඔබට විරුද්ධව පැමිණෙන සතුරාගේ අදහා සිතුවිලි පයාදුකම කනස්සල්ල කරදරවීම නොහැදිලි කාරකම නැත්තං අඩුපාඩු හිංකකාම් හැම දෙයක් ම තිබෙන්නේ මේ පොළවේ.ත් මේ පොවවෙ අප තීරනයක් කරේ නැත්තන් ජයග්‍රාහි ලෙස ජීවත්වන්න අපි කවදාවත් ස්වර්ගය ගිහිල්ලා සතුරන්දුරු කරන්න එහ සතුරන් නැහැ. ඒ සාතන් නෑ අලලුය ඉතිං මේ සත්‍යතාව වචනය ඔබ දැනෙන සිටියයන ඔොට අනිවාර්රයම් පුලොන් වෙනවා ජයග්‍රයිව මේ පොළවේ ජීවිත ගත කරන්න ඔබ කවදයි කියලා දැන ගැනීම ඉතාම වැදගත්. අපි කෞද මම කෘස්තුස් වහන්සේ තුළ ජයග්‍රයිහිකෙක් ස්වාමින් වහන්සේ අපි රායිනා කරාව ඒ ගීතිකා වගේ මව පිළිගෙනති වෙනවා. යසු වහන්සගේ ලේතුලින් මම දැුන් වහන්සගේ අභිමුකේ සිටගන්නේ කිසිම ොස් පැරීමක් නැතුව නිදහස්කම තුළ වර්දට පත්කිරීමක් නැතුව. ඉති මේ සත්‍යතාවේ දැනගන්ටනං අපි බයිබ පද දැනගන්න ඕනේ උන්වහන්සේ මට කලාවූ දේ උන්වහන්සේ යම් හෝමාරුවක් කලා මගේ ජීවිතේ ආශිර්වාදලත් ජීවිතයක් මේ පොළවේ ගත කරන පිණිස යම් හෝමාරුවක් කලා ඉති මේමවා අපි දන්නේ නැත්තං හමරලාට සමහරයගෙන් එවනම් මම යාඥා කලා මොනාද්‍යයක්ඥා කළේ ස්වාමින මට මේ දවසට ආශිර්වාද කරන්න ආරක්‍ෂා කරන්න මට සපයා දුන්න නිසාස්තුූතියි ඒවගේ පොරොන්දු අපි ප්‍රකාශ කර නොයි වගේ අපි ප්‍රකාශයන් කරව නමුත් සමහර දන්නේ නෑ ැයිබලේ පාද කොහෙද තියෙන්නේ කියලව. තින් මංහිතනවා මේේ ඔබගේ පහස්සුව සඳහාපි ගොනු කරලා තිබනවා. හරිම පහසුයි අමාරුුණෑ ඔබට ඔබගේ සපත්වය දෙෙසා පොරොන්දු ප්‍රකාශ කරන්න ඔන්න මේ කෙතිෙනව සපලත්වය ගැන නැත්තං සොය ගැන ආශිර්වාද ගැන ඒවගේ වෙනවෙන අංශවල තිබෙන පොරුන්දු ගැන ඔබට පුළුවන් මේ වචන ඔබගේ ජීවිතය පහසු ආකාරයෙන් පොත අපි මුද්‍රණය කර තිබනයිඉති පාවිච්චි කරන්න මේක. මං විශාස කරන ොඩක්කයි මේ පොරුන්දු දන්නේ ැ. ති පොරුන්දු පාවිච්චි කරම අපි දෙවියන් වහන්සක වචන. අපට ජයග්‍රයි ජීවිතයක් ගතකිරීමට උපකාරිව වන පියේ වර හතර මේ එකකත් හොඳ පොතක්. වඩ විලාටඩ හොඳ කත්තුරු කෙනෙක් ඕූ අප ජීවිතයට ඇත්තරම හොඳ අත්්‍යවාරමක් දැන්ම අපි අසු තුනේ ඉඳලා අපි හවඩ්වා දුනාගත්තා ඒ දවස්සවල් ඉඳලම ඔහුගේ ජීවිතය අපි හොඳ උදාහන්න නැත් දැක් ූ කහොමද දේව වචරයෙන්ට මුූල්ස්ථානය දී ලවුගේ ජීවිත ගත කර ඉතිං ඒ ඇබබැහිවීම ඉතාම හපත් අපි ඉගෙනගත්තා අහුගේ ඒ හොඳ උදාහරණොවලින් දෙවන් වහන්සේගේ වචනයට අපි ඇබැවිවන්නේ කොහොමද කියලා. ඒ කාලේ අපි සම්මන්ත්‍රට පවත්වනකොට අපි දවස් පහක එක දිගටම සම්මන්ත්‍රට පවත්තුනනාෑ මුලින් අපි ආරම් කල ඉග්‍රීසියෙන් පමණයි සිංහලඇයි දෙමලාටි හෙට් ෆෝන්ස්සලින් තමයි හන්න දුන්න ඉතින් පෑය අටක කාලයක් සමට හතාහතා මාරක් අටක් කාලයක් අපි දේව වචනය අහනෝ දිගටම අහනවා. නොනවත්ව අපි අහන්න පටන්ගත්තා ඒ සම්මිලන ඒ අත්තිවාරම. අද පවා අපිට ප්‍රෝජනවත් වෙලා තිබවා. ඒ වචරයෙන් අපි අහක්වොයන්න ඇතු ඒ වචනය අපගේ හදවත තුළ සඟවාගාන්ට දෙවියන් වහන්සේ ඇත්තටම අපිට අවස්ථාවක්තුන්න ඉතිං. මේ පොළොවේ අපි ජීවත්වෙන වනං. අපි ජයග්‍රාහි ලෙස අපි ජීවත්වමු. ඉදි පළමු දේ මෙතනේ පරිච්චේද හතරක් තිබෙනවා කාරණා හතරක් මුලා නොවන්න. මුලාවීම ඉතාම භයානකයි අප මුලාහුුණොත් අපි සත්‍යතාවය වචනයෙන් අපි අයි වොනොත් අපි අනිවාර්ය මුලා වෙන. ති අපි මුලා නොවී ජීවත් වන්න ඕන්නම් දේව වචනය තුළ අපි නැඳී පවතිරන. බොද මුලාව කියනදේ මේ අවසාන කාලය අනිවාර්යම පැතිරෙන. ති වචනය දන්න ඇති අය අනිවාර්ම මුලා වෙන. කොද අය වචනය කිසිම දෙයක් දානනෑ. ති මුලා නොවී අපි සිටින් ඔන්නම් වචනය අපි දැනගනම නොකැලඹෙන්න්න. ප්‍රශ්නය ඇති වෙනකොට කර්දරයන්නකොට දවසගානය ඒක දේවල් අභියෝග්‍යයන් අපේ ජීවිත අපි මුොහුණ දෙවා ඇබලෙකිනා අපිට බයනොවන්න නොකැලවෙන්න ඉතින් ඒ බය නොවී නොකැලමී ඉන්න නම් අපි දැනගන්නන මොනවද මොන ප්‍රතිපර්ත්තිද මගේ ජීවිතයට මම අදාළ කරගන්න ඕන කියල ඉතින් මේ පොතේ දෙෙවනි පරිච්චයදෙන් නො කැලවෙන්න ඔබ ඉෙනගත් දේවල්තුල නොකඩවා පවතින්න. ඒක තමයි රහස නොනවත්වා නොකඩවා එක දිගටම දේව වච්චය තුළ පැවතීමෙන් ඔබ කවදා හරි දවස්සක පලදාකින්ටයවා. ම නිතරම ගන්න උදාහාරණය ගහක්. ඔබ බීජයක් පැලකරොත් හෙට ඔබ ඒ ගහේ පලකානෙ නෑ. නමුත් ඔබ ඉවසිල්ලෙන් ඔබ ඒකට හොඳ පෝෂ්ණයක් ලබාදුන්න තිරවලිය හොඳ වාතාශ්‍රයක් ඒවගේම වතුර දැමීමෙන් මොනාද වෙන්නේ. ඔබට හොඳ පළදාව කපාගන්න පුළල අහිිතින් ඉතාම වැදගත් අපි ඉෙනගා දේවල් තුළ නොකඩවා. සමහරයව ට්‍රයි කරර්ම මංනන්ගේ වචනේ තෙච්චර කැමති නෑ මොකද. හරිගේ නැත්තංන් අහැරලදානවා. ඉතින් ඒ ඒ වචනය හරියන්නෑඇ අපිට නොකඩවා පවතිී ඕනේ ඔබ ධරන්නවද ඔබ බීජය පැලකරට පස්ස නැත්තම් වචනේ ප්‍රශරට පස සතුරා එක නැහෙම එන්නේ ඒ වචනය සුරකං කරන්න. මට මතකය ඔරුදු ගානකට පෙර මේ වචනේ ඉග්‍රීසිපොතකුත් අපි පරිවර්තනයක පරිවර්තනයක් මේ සිංහලයක පොරුන්දු මම දිගටම් ප්‍රකාශ කරන්න කරන්න ප්‍රශ්න වැඩි වෙන්ඩ පටන්ගත්තා. එක එන්න එන්න පිඩා වැඩිවෙන්න පටන්ගත්ත ඒ වචනය පාවන තරමට ඒ වචනය ප්‍රකාශ නොකර ඉන්න තරමට පිඩායන්න පටන්ගත්තා නමුත් මේ වචනය තුළ නොකඩවා පැවතීමෙන් ඔබ අනි වාරෙන්ම ඔබේ අභ්‍යන්තරයේ ඔබ ස්ථාවරභාවේ ඔබගේ අභ්‍යන්තරයේ ඔබඒ සිටින ස්ථානය ඔබ ස්ථීර කරගන්නවා ඔබ දිගින් දිගටම පැවතීමෙන් ඔබ දකිින්ටයන ්‍යක්‍ෂාණ වාරම ඔබවා තැරලෑයි පිඩ නිතර මදකතියාගන ඒ තාව කාලිකයි. එවනි කංහට කුණාට ඇවිල්ල සුළු සුළන් ඇල්ල තාව කාලිකෝමකක්හරි විනාශයක් කරන්න තමයි එන්නේ. නමුත් අපි දෙවියන් වහන්සේගේ වචය තුළ රැඳී පැවතුරුත් අපිටවා ජයගන්න පුළලුවන්ි තින්. දෙවියන් වහන්සේ නිතර මපට ප්‍රවසන්නේ නොකඩවා මේ වචන තුළ පවතින්න දව වචනය දැනගන්න. දෙවියන් වහන්සේගේ වචනය අපිත් නිතරම අපි තැනගත්ත සත්්‍යය තුල පවතිමකද බයිබල කියනවා. යෝහන් අටවැනි පරිච්චදේ ේ සු සහන්සේ පැහැලුම් ප්‍රකාශ කර දෙව්පුත්‍රයානන් ඔබ නිදහස් කලා නම් ඔබ සැබවින්ම නිදහස් කියලා. අටවෙනි පරිච්චේදේ යෝහන්සු වාරංචිිය තිස් එක තිස් දෙක පැහැදිලුම Yes සු සහන්සේ ඒ අසපු ගෝලයන්ටත් යුදෙව සෙනකටත් පැවසුවේ මේ මචනයත් තුළ අපි පවතින්න ඕනේ. පැවැත්වෙන් තමයි අපි ඒ නිදහස්කම ලබන්නේ තිස් එකේ කියනවා. එබැවි ේසු සහන්සේ තමන්ම අදාගත් අපි යසුසාහන්සේ අදාගත් තනම් මේ මේ කාල ේසුවාහන්සේ යුදෙවරන්ට තමයි ප්‍රකාශ කරේ. අදහගත් යුදවරුන්ට අද අදහගත් දෙවියන් වහන්සේගේ දර්ුවන්ට මේ වචිනයන් වහන්සේ කියන්නේ. නුඹලා මාගේ වචිනය පවතිනවා නම් පැවැත්ම ඉතාම වැදගත්. මේ වචිනයට කාලයදීම ඉතාම වැදගත්. මට වෙලාවනෑ මට කරන්න බැහැ අපට හිතෙන්නේෙ නෑ මට දැනෙන්නේෑ කම්මැලි නිදිමතයි මේ ඔක්කෝම නිදහසට කරනු. අපි තීරණයක්කරගත්තව අපිට ඕන දෙයක් කරන්න බලන්. ඔ රැකයාාවට උදේ නැගින්න කොට රැකියාවක් කරන්න නැගින්නකොට ඒ කම්මැලි වෙලා කැම තිනයද යන්න කෙල ඔබ ඉන්නවාද ෙදර. නැහැ. ඇයි ඔබ ඒ තිීනණයගන්න මක ඔප දන්නවා කියලතම් පිනෑ. අනිවානම පඩිලැබෙන්න්නේ නෑ ඇතින්දෙවියන් වහන්සේගේ වචනෙන් අපි ඊට වඩා අපි කැපවෙන්නනති සැබෑවට නුඹලා මාගේ ගෝලය. දැන් ගෝලයන් වෙන්නේ කොහොමද මාගේ වචචනය පවතිනවනම්. ඔබ ගෝලය ඇතරම ඇදහිල්ලිවන්තයන් කියනවට වැඩිය තාම හොඳදමදේ ගෝලයන්. මුොද ගෝලයකුමොනාද කරන්නේ තමාගේ ගුරුවරයා මාගේ ස්වාමියා ට උගන්වන දේ. ක්‍රියාවට නංගන අනුගමනය කරන ඕ බහන්සේ මට මේ පැවසූ දෙේවල් මගේ ජීවිතයටට ම අදාළ කරන්න ඔබහන්සේ එක මට ඉගැවූනිසායිති ඒ ප්‍රතිපත්තියේ මූල ධර්ම අපි අපේ දී ජීවිතයට අදාළ කරගමු සැබෑවටම නොමලා මාගේ ගෝලයෝය නොබලා සැබෑව දැනගන්නවා ඇත සැබෑවද නොඹලා නිදහස් කරන්නේය මතක තියාගන්න අපි නිකං නිදහසලා බාගන්නෙ. සැබෑවේ වචනය සත්‍යතාවේ වචනය දැනගැනීමෙන්. බෝය කැන්නේ දෙවන්මාන්ේ ම නිදහස් කළ දෙවන්මාන්සේ මම නිදහස් කළ මෙලන ඇත්තරම කියන්නේ සැබෑවන තන් සත්‍යතාවේ වචනය දැනගැනීමෙන් තමයි අපි නිදහස්කම ලබාගන්නේ. නිදහස්කමක් නිකං ඉබේමල්ලින අපි දැනගන්නට දැනගත්ත සත්‍ය තමයි ඔබව නිදහස් කරන්නේ. ඉඩ පස්සේ උන්වහන්සේ පැවසුවන් තිස් හය. ්‍රයා නිත්‍රම නැවතිී සිට එහන් පුත්‍රය නුම්ඹලා නිදහස් කරන්නේ නම් සැබවින් නුඹලා නිදහස් වන්න ඔය. පු්‍රය කෞද පුත්‍රය දෙවියන් වහන්සේ පුත්‍රාණන් යසු සහන්සේ නිදහස් කරන්න සැබවින්ම අපි නිදහස් හලලුයි. ගිය සතිී අපි බැලුව අපි කොහොමද ගරුබියෙන් ජීවත්වන්නේ නොවාගේ ජීවිතය අපි දැක්ක ඔහු දෙවන් වහන්සට ගෞරවය දෙමින් ඔහු ජීවත්තු නම්. ඕගේ ඒ කාල වක්නමානුවේදී ඔහු ගතකරපු ඒ ජීවිතේ ස්වාමින් වහන්සේ ඔහුට දර්ශනයක් තුන්න කොහොමද පැමිණෙන්න්න වූ පීඩනවලින් පීඩාවෙන් ජලගැල්මෙන් බේරිලා දෙවියන් වහන්සේ ඔහුට ඒ දුන්න දර්ශනය අනුවූ නැව ගොඩනැගුව ඉතිං දේව බයඉතාම වැදගත්. පාස්ට කිව්වා සභාවතුළ අද අපිදකින්නේ දේව බය කියනද. අනුෂ්‍ය තුළ ඇතරම කිතුුණුවෙක් නම් අපි දෙවියන් වහන්සගේ මචනය දන්න කෙනෙක් නම් අපි තුළ දේව බයක් නැත්ත ඒක බයානකයි මොකද දෙවියන් වහන්සට විරුද්ධව මම මේ වැරදිදේ කරන්නේ කොහොමද කියන ඒ හැඟීම අපි තුළ තියෙන් නඕනේ. කොහොමද ස්වාමිනි මම ඔබ වහන්සේට විරුද්ධව ඔබහන්සේගේ දෙනෙත් මංකෙර යොමු කල තිරෙන ම මේ දය කරන්න කොහොමද ඉරි ඒ ඒක පැමිණෙන්න්නේ දේව බය තිබීම අපි තුළ දේව බයඇතිබීමෙන් ඇතටම අපි අකමැතියේ දේවල් කරන්න කද ස්වාමීන් වහන්සේව සතුටු කරන්න තෘප්තිමාත් කරන්න උන් වහන්සේ සමඟ කාලය ගත කරන්න තම අපගේ එකම ආශාවතින ඉති අද අපි බලන්නේනවා දේව බය කියන දේ තුලින් අපි කොහොමද සපලවත්ව වන්නේ. ගො දෙවියන් වහන්සේට ගරුබියෙන් ජීවත්වන සෙනග අනිවාරෙන්ම සපලවෙන්ට යනවා දියුණුුවෙන්ට යනවා. ශිර්වාද ලබන්්ඩන ඒක වෙනස අනිවාර්ම දකිින්ටයවා. මෙවැනි කාලවලදී පවා මනුෂ්‍යන් කිතුනුවන් කියන අය ඉන්නම සෙනගක් ඉන්නවා මේ පොළොව නමුත් අපි දකිනවා ඒ අය සාමාන්‍ය මේ ලෝකෙ මනුෂ්‍ය නාකාරෙන් නෑ බෑ කරන්න බැහැ කෙරෙන්නේ නැහැ අමාරුයි දුෂ්ටයි කරදරයි දෂ්කරයි එවැනි ප්‍රකාශව තමයි කාශරන්නේ දේව වච්චනය පොරොන්දු ප්‍රකාශ කරන්නේ නෑ. බ අද ඇත්තරම කිවොත් අපි ඉන්න කාලෙ සමහරය සුව විශ්වාස කරේ නැත්නම් බෙතුත් නෑයද. ඉතින් හොඳදම දේ දෙවන් වහන්සේගේ වචනෙන් මේ බෙහෙත ගන්න එක. බෙහෙත් නැත්න මොනාද කරන්නේ අම වෛ්‍යවරුන් විශ්වාස කරගන හිටියා අම් මට සල්ලි දින මට ඕන එකක් කරන්න බොලම ෛද්‍යවරන්න කියල නැ අද බෙහෙත් නෑ. ඉතින් දව වචචනය විශ්වාස කරන්න ඇත්ත මොකද වෙන්නේ. ුර්ග මයි න්න මනුෂ්‍යට දෙවන් වහසේ ග්‍රණණ හොඳයි ඉ දෙවියන් වහන්සේගේ වච්චනය අපි අපේ ජීවිතර අදාලකර අවිතිං අද අපි බලන්න යන්නේ දේව බය කියන දෙන් දෙවියන් වහන්සේ කෝමද අපේ ජීවිතය සපල කරන්නේො දෙවියන් වහන්සේට ඒ බය කියන වචනය වෙව්ලනක නෙවේ මම කීපවතාවක්ම එක කියන්නේෙමකොද සමරයි ඉතන්නේ දෙවියන් වහන්සට ම මේෙනෙ සබභාවටයනකොට සමහරය හැසිරෙන්නේවාගේ තමයි ෙදර ගියයාම ඕන එකක් කරනවා කිසිම බයක් නෑ නැහෙම නෙවේ. අභ්‍යන්තරේ අපගේ හඩවත තුළ තිබෙන් ඕනේ ඒ ගුණනාන්ගේ. ස්වාමිණ ඔබවාන්සේ මාතුලයි නිතරම මාතුලයි. හිත පදේශ විසි දෙකේ හතරාපි පදකීපයක් බලටයනවා හිතෝපදේශයට හරමම හිතෝපදේශ ගඩා කුදාහරන තිබෙනවා දෙවියන් වහන්සේගේ වංශය පස අපපි බලමු වෙලාවතිබුණත් කීපදනෙ කොහොමදම. දේව බය නිසා ඔවුන්ගේ ජීවිතයට දෙවන් වහන්සේ සපල කරේ විසි දෙවැනි පරිච්චේදය අපි කියවමු හතරවෙනි පදය. යටාත්ක මේේද ස්වාමින් වහන්සේ කෙරෙහි බයවීමද විපාකය නම් වස්තුවත් ගෞරවයක්ත් ජීවිතයක්ත්තිය. යටාත්කමේද ස්වමින් වහන්සේ කෙරෙහි බයවීමේද විපාකයනම් බලන්ඩ වෙතන කියන වචනය විපාක. දෙවියන් වහන්සට සේවය කිරීමෙන් අපිට වැටුපක් ලැබෙන නෑ කුලියක් ලැබෙන නහැ පඩි ලැබෙන නැහ දෙවියන් වහන්සේ දෙන්නේ මොනවද විපාක සමහරය මොනාද මේ විපාක කියන්නේ සමහරයන වක්කර නර්කා කරොත් මට විපාක ලැබෙන යි කියලා නමුද මේ නතන විපාකය කියන්නේ ඇත්තටම දෙවියන් වහන්සේමිලමුදල් කරන්න බැරි දේවල් අපිට දෙ දීම දදාහරණය රකිකුවෝත් අපි ඒසුහන්සේ පි ගැනීමෙන් අපගේ හදවතට උන්වහන්සේ සමාධානය තුන්නා. ඒක මිල කරන්න බැහැ. ිලදී ගන්න බෑ. ඔබ ඕනම සුපමාකට ගිල්ල කිව්වන මටාද සමාධානය දෙන්න කියිලා මේ රැක උඩ යෙනමයි කියලා තියෙනවාදේතන.! සමාධානය හොයමු ගිහිල්ලා අපි. කඩවල් ගන කිල්ලා සම්ම සමාධානය මුල් ලෝකයාමාත හොයන්න මොවාද. සමාධානය. වස්සල සමාධානය නෑ තමගේ හදවත තුළ සමාධානයන දරුවන් සමග සමාධානයෙන් ජීවත්තන නෑදායන් සමග කිසිම සමාධානයක් නව කිසිම කෙනෙක් සමඟ සමාධානයන වේ ජීවත්තන මහරයෝ හැමෝම නෙමේ. මු දෙවියන් වහන්සේ අපට කියැනේ නොමිලේ අපිට ඇතරම විපාකයක් හැටියට. ඒසු වහන්සේ පිළිගත්ත නිසාවන් වහන්සේට සමාධානය දෙවා. ති ඒ දෙවියන් වහන්සේ අපිට තෑගගක් පගේ. න් ප්‍රතිලාබයක් හැටිටුඋන්හන්සේ අපට දෙනවා ඉතිං ඒ වගේ දේවල් අපිට මිල කරන්න බැහැ ඉතින් ඒකයිඋන්වහන්සේ කියන්නේ මේ හතරවෙනි පාදේ අපි යටහත් පහත්තුනොන ඒයටහත් පහත් කියන වච්චනය ආර්ථ කීපයක් තිබෙනවා දෙවියන් වහන්සේගේ දි්‍යමය වූ මුරදු මොලොක් ගුණාන්ගයක්ඒක යටහාත් පහත්කම කියැන්නේ එකඇන්නේ මේ දෙකට නෑ විලානේ මම බයයි කියන එක නෙමයි ඔබ වහන්සේ දෙවියන් වහන්සේ මගේ හදවතින් මම දේව වච්චනයට දෙන ගෞරවය. එකයි යටහත් පාත්කමක අපි යටහත් වනත් උන්වහන්සේ අප පෝසවයි. යටහත් පහත්කම කියන්නේ මේ වච්චනයට මුල්ස්ථානයදීම. දෙකට නැමිලා නේ ම දන්නේ නෑ ම කරේනෑ කියෙ හෙමනෙමෙයි අපේ හදවත තුළ මුරු්දු මොලොක් ගුණාංගයක්ක එක යටහත් පත්කම සු වහන්සේ බයිවලේ පැවස්වා උන්වහන්සේ කිව්ක් අපි හරු මේ පදට මතෙවූ. සු භරංචයේේ කළොස්වනි පාරිච්චියදේ Yesසු වහන්සේගේ මේ ගුණාන්ගේ අප තුළ අනිවාර්ම තිබිය යුතුයි. උන් වහන්සේ මනුෂ්‍යයන් හිටපුත් තත්වයන් දැක්කා. මනුෂ්‍යන් බරෝස්සලගනයනවා ඒවගේම මේ යුදෙවනායකෝ ඒ මේ කාලය හිටපු ඒ නායකැන් කියන්න බැරි බර ඒ සෙනකට දහන තිබුණා. ඉතිං ඒ ව්‍යවස්ථාව. කර මේ කරන්න මේ කරන්න මේකරන්න අර්ක කරන්නපා ඇත්තටම බොහෝ දේවල් තිබනේ ව්‍යවස්ථාවතු නොකරන්න ැන කරන්න එ පා කරන්න පා කරන්නපා. එ ොනද කරන්න ඕනේ. කර ඕන දේවල් මේ කියන නොකරන්න ඕන දේවල්. ඉතිං ඒ බර ඒ මනුෂ්‍යන් උසලාගෙන යනවිට යසු සාසේක දැක්කා. නමු ඕනි දහස් මුතු වල ජීවත්තුුණ නුෂන් තුළ මයි බර පැටවේ. ඉති ඒසු හන්සේයේ සනක දෙෙස බලමින් හන්සේ පැවස්වා. මත වකොළහේ විසි අටේ වෙහෙසවන්න වූ බරවඋස්ලන ඔබ වෙහෙස වෙන වන මොම දෙවියන් වහන්සේව සතුටු කරන්න කොහොමද දෙවන් මාන්සිට උතුම් පූජාවක්ගන්නේ කොහොමද එවැනි දේවල්. අන පනත්වොලින් මනුෂ්‍යයන්ව ඇතම වෙහෙසට පත් වෙලා හිටිය. එට ඒගොල මාලිගාවට එනකට ඒ පූජාව ගන්න එ ඒගොල්ලම් පූජාව සහරය ගෙවල් වලේ ගොලන්නට බැටලුවන් ඉන්නවන වස්සන් ඉන්නවන ඒය බයිබලේ කියනවා. කිසිම පලුද්දක් නැතුව බැටලු පැටුවේ ගේ නඕනේ ඔවුන්ගේ පාපේ පූජාව නෙති ඒගොලන් ඒක උත්සන් එනකොට ඒ දේවමාලිගාවට ගේනකොට සමහරය එතන විකුණලා හිටිය දේවමාලිගාවේ බැටලුවන් මිල ගනන් කැන අධිකමිලේකට විකුණවා. ඉති මේ ගොලන් බැටලන් ගෙන වාම ඒගොල්න් සෝදිිකර නෑන මේ බැටලුව හරින්න මෙතරින් ගන්න ඕන. ඉතින් ඒවාගේ ඇත්තටම ජාවාරම්, හොර බොරු වංචා කරමින් මනුෂ්‍ය නේ දේව මාලිගාවේ ඒ ව්‍යාපාරයක් හැටිට ගෙන ගියා ඒ කාලේ. ඒකයි ඒසු සහන්සේ ඇවිල්ල ස්ථානයේ මේස පෙරල්ල මනුෂ්‍යන්ට පැවසු මොනාද මේ ඔගලන් කරන්නේ මගේ ගෘහය යාඥා ගෘහයක් ඔබ ඒකනිකං ව්‍යාපාරයක් හැටිට හරවල මෙතන බොරු කියලා මනුෂ්‍යම් රවට්ටල මේ දේකරනකි දියක අපේ අදත්තාකිෙනවා. දෙවියන් වහන්සේ. ඒ සු වහන්සේ මේක දැක්කා ඉති උන්මහසේ ඒස්සනකට පැවසුව වහේසවෙන්න වූ බරවසුලන්නාව ස්යල්ලදී. කිසිම මයක් තිබුන එයායට ඒ අවස්ථාවේද. ඒ සමහර අය යුදෙවන්නේ ස්ථානයේ සිටිය. පංචාකාරයන් ඒ ස්ථානයට ඇවිල්ල ඒ යුදෙව්වන්ට ඒ වගේ අධික මලේදීලා එගට විකරුණල එගලට ඕන වනේ මුදල් හම්ඹ කරගන්න තිඒ සු වහන්සේ සියල්ලක්ම දකිමින් උන්වහන්සේ පැවසුවේවෙහසවෙන්න වූ බරෝසුල්ලන්න ඔස් කියල්ලනෙද මේ ආවෙයයි. ජාවක් දෙවියන් වහන්සේ ඔප්පු කරන්න ඔවුන්ගේ පාපෙව දෙෙසා නොවත් මෙතන් දෙනකොට වංචාව බොරකීම පැහැර ගැනීම මේ වගේ දේවල් තමයි තිබුණේ. දෙවියන් වහන්සේ උණහන්සේට නස්කාර කරනකොට අපි කවදාවත් වහෙසින් බරෝසුලගෙන අපිට වඋවහන්සට නවස්කාර නවශ්‍යනෑ අපි එන්න ඕනේ සහල්ල භාවේ. වාමිනි ම නිදහස්කමැන් ඉන්නේ ස්වාමිනිි ඉති මේ අයට දෙවියන් වහන්සේ ඒ සු සහසේ පැවසේ වහසවෙන්නාව බරෝසුලන්නාව ස්ියල්ලන මවිතර එන්න. මම ඔබල් ඔබට සහනය දෙමි. මම සිතින් මුරදුව යටාත්ත සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටට ගන්න. උන්වහන්සේ වියගහ ගැන කතා කරය වවහන්සේගේ ගැන්වීම් ගැන වියගහ කියන්නේ. වියගහ අපි ගොන්නු දෙන්නෙක්ට දැම්මහහි කියන්නේ ොහද වෙන්නේ ඒ ගොන්නු දෙන්න එකට ගමන් කරන්න තින් දෙවියන් වහන්සිේ මේ වියගහ ඔබත් මාත් අපි දැම්මහම අප එකට ගමන්ක ඔබ මා සමග එකට ගමන් කරන්න ඔබ වෙනම යන්නා පියගහත් නැති ගොන්න දැලලා ීනවන්නේ පාරම නිතර ගකිවා ගොනා පාරයන ගොනාාහ කියලාි කියෙනනමුකද යායට දන්නේන මේක මහ පාර එයා යන එඒගේ ගමන අපි නවතින්න ඕන්න ගොුණා යනකොට ඉතිං ඒවගේ අයි ඉන්නවා ඉතින් වන් වහන්සේ කියන්නේ උන්වහන්සේගින් අපි ඉගන ත්තොත් ඒ වියගහාපිගත්තොත් උන්වහන්සේ සමඟ ගමන් කරන්න. එක්කට ගමන් කරන්න ඒවිතරන්නවෙයි මාගෙන් ඉගෙන ගන්න. එවිට ඉගනගත්තොත් තවයි මේ දේ අපිට අයිතිවෙන්නේ එවිට නුඹලාගේ ආත්මවලට නත්තම් ප්‍රාණවලට සහනය ලබාගන්නවා මක් නිසාද මාගේ වියගහය තැන කියන්නේ නැවතවාරයක්ම කැන වියගා කියනෙ මගේ ඉගැන්වී මාගේ ඉගැන්මීමම් පහසුවයි. න්වන්ස කියන ම උගන් වන දේවල් සරලයි. කවදාවත් කවරඩෙවිල කිවන අර පස්සක නවා වගේ මේ හරි ගැඹරු ඉගැන්වීම මෙවා මාරුව එලිදරවේ වචන කියල දුවන්න යන්නපා එතන ඉන්නපා මකද දෙවියන් වන්සේ වචනය හරිම සරලයි. උන්වහන්සේ මාලුකාරයන් තෝරගත්තා උන්වහන්සේගේ වචනය ප්‍රචාරය කරන පිණිස. ඉතින් එනිසා සරල වචනය ඔබ කවදවත් පටළල්ලෝ ගන්න එපා සරලයි උන්වහන්සේ වච්චනේ තුන් වහන්සකන මගේ වියගහ පහසුය මාගේ බර මේ බර කියට වචනය සේවය. උන්වහන්සිට සේවය කිරීම සැහැල්ලුයි. බර කියන්නේ මෙනිම් බරක් කෘස්තකනයන එක නෙමේ සහැල්ල භාවේ. අපි උන්වහන්සට සේවේ කරන්න වනේ ශුද්ධාත්ම බලයෙන් අපි පූර්ණවෙලා අපි උන්වහන්සට සේවේකරොත් සැහැල්ලු භාවෙන් තමයි, අපි ජීවත්තනමක දුන්වහන්සේ තමයි අපට මේ සහනය දෙන්නේ ඉතිං ඒ සුස් වහන්සේ දෙවන්හසේ ඒ හිතෝපදේශය විසි දෙකේ අපට ප්‍රකාශ කරන්නේ. ඒ මුු්දු මොලෝක් යටයටහත් පහත්කමෙන් ඇතැයි නිහතමානිකමෙන් දේව බය ඇතුව අපි සදාචාරාත්මක ජීවිත ගත කරන්නඕන. මකද එකඉතාම වැදගත්. අපි ගත කරන ජීවිතයේ උන්වහන්සගේ ඉදිරිී අපි ගත කරන්නන්නේ මොනමගේ ජීවිතද කියලලා අපි ස්සල හොයල බලන්න ඕන. මේ ගත කරන ජීවිතේ මම මාංශාකාරව මගේ තෘෂ්ණාවන් සම්පර්ණ කරන්නද ම ගත කරන්න නැතැ උහන්සගේ ඉදිරියේ මම අවංකව. මගේ ශරීරයෙන් මංවුන්වහන්සේට පූජා කරමින් මම උන්වහන්සිට ගෞරවය දෙමින්ජී වත්යනාද කද මේ අවයාවැෑ නිතාම වැදගත්. අවයා අපේ දැත් අපේ පාද ඉතාම වැදගත්, අප ඇස් අපගේ කන් අපගේ මක ඉතාම වැදගත්. ගොද අපි කතා කරන වචචන. අපේ සිත්තට අප ඇතුල් කරගන්න වගේම අපි අසන දේවල් අපි බලන දේවල් තම වැදගත් ඉතිං ඔබගේ ජීවිත ඔබ අනිවාර්යම ශුද්ධ පවිත්ත ජීවිතය ඔබ ගත කරනවා ඒ තුලි නොබට පුළුවන් දෙවහන් වහන්සේට සතුට කරනේ ගේ මෙතැන කියනවා. අපිට විපාක ලැබෙනවා විපාක මොකද්ද කියෙන මෙතනින් පැහැදිලිුණ වස්තුවත් ගෞරවයත් ජීවිතයක්ත්ය. වස්තුව ලැබෙනවා ඇයි දෙවන්වාන්සසිවිතගෙන දේව බය තුළ තමයි. සෑම දෙයක් අපට ලැබෙන්නේ ද ම කියනෙනෑ දේව බයනැත්ව මිනිස්සු අනිවාර්යම සපලත්වෙන් නොනමතිදැන් ඒ මින්ම්ම ඔබ තමයි දාගෙන තිබෙන්නේ දෙක අපි මනින්්‍ය කෝමද වස්තුූ තිබෙනවා මුදල්තිබෙනෝ විශාල නිවස්තිබෙනවා ගොඩනැගේව තියෙනවා වාහන තියනවා හැම දෙයක් පතිබෙනති අපි මාංශාකාරව දකිනට පොහොසත් කියලා කියනවා. ඇහෙම තමයි කියෙන න තොබදන්න ොද සමහරාය එයාගෙන් නිස් විශාල වුණට ඉන්න එක්කරනයි සම ගුලු නිවසම පෞුලේ ස්වාම්පුරෂය බාරයාව එකටවක් ජීවත්වවෙන්න දාන්නේනෑ. ඉති මාලිගාව තනල වැඩන්න හැ. කෞරුත්තේ මාලිගාව ජීවත්වවෙන්න නැත නැතන් රඩු ගර කරමින් ජීවත්්‍ය නොන කිසිම තෘප්තියක් නැති. දෙවියන් වහන්සගේ කැමැත්ත වස්තුව ගෞරවය ජීවිතයක් අපට දෙන්ද. මේ පොලවේ මේ පොළවේ ජීවත් වෙනතුරු. වස් ගෞරවේදැ තන කතා කරන්න ඇත්තටම ඒ විපාක දෙවන්හන්සේ නො ම ඔබට ධනය දෙෙනවා සම්පත දෙනවා ඔබට ඉ දෙවන්වහන්සේ පිළිපිපොතේ හතරවෙනි පාරිච්ෂයදය අප ඒ පදේ කියවන හිතන කියනවා උන්වහන්සේගේ තේජස් මහිමේ සම්පතය ප්‍රකාරයට. මේ පොළවේ වස්තුවෙන්නෙමයි උන්වහන්සගේ සම්පතය ප්‍රකාරයට තමයි උන්හසේ අපගේ අවශ්‍යතාවයන් අපට අවශ්‍ය කරන හැම දෙයක්ම. න්වහන්සේ සපයා දෙන පිළිහතරෙදා නමේ පවුල්තුමා පැවුවේ පැවස්සුවේ තේජස් සම්පතය ප්‍රකාරයට සියනො හිංගකා අඩු පාඩු අවශ්‍යතාවන් සිතේ ආශාවන් මේ ඔක්කොම දෙවියන් වහන්සේ අපේ සම්පූර්ණ කරනවා කොහොමද තේජස් සම්මයි තේජස් මහි මේ සම්පතය ප්‍රකාරයට ඉති අපිට කිසි අඩුවක් උන්වහන්සේ කරන්නනෑ අපි උන්වහන්සේට ගරුබියය අපි ජීවත්ව වනැති වස්තුවත් ගෞරව ජීවිතයක් සමහරයට ජීවත් වෙන්න කිසිම රසභාවයක් නෑන මුත් මේ හැම දෙයක්ම අපිට දෙවන්වන්සේගේ ලැබෙන්නේ හිතා හරවන්න ගීතාවලිය තිස් හතරවැනි පාරිච්චේද ගීතාවලිය තිස් හතරේ අපි කියවමු නමේ සහ දහය ගීතාවලිය තිස් හතර නමේ සහ දහය අපි කතා කරන්නේ කොහොමද දෙවියන් වහන්සේට ගරුබියෙන් ජීවත්වීමෙන් අපි සපලත්වය බුක්තිවිනින්නේ. ස්වාමීන්ගේ ශුද්ධවන්තයන උන් මහන්සේට බයව දෙ මෙතන කතා කරන්න කාරද ශුද්ධවන්තයන්ට ඔබත් මමත් ශුද්ධවන්තය අශුද්ධකමෙන් ජීවත්වෙන සෙනකට නෙවෙයි උන්වහන්සේ කතා කරන ශුද්ධකමේ අලංකාරයෙන් අවස්කාර කරන සෙනගට ස්වාමීින්ගේ ශුද්ධවන්තයන ල ලුය වවහන්සේ තැන පැහැදිලි කරනවා උන්වහන්සේට තමයි ශුද්ධන්තය අයිති උන්මහන්සේට බයව. ඒ අනදීමක් බයවෙන්න. ඒක දෙවන්වහන්සේ කියනනෑ ඔබ කැමතිනං මට බය ගෞරවේ දෙන්න අකමැතින නෑ උන්හන්සේ බයව් කියමති කතා කරන එක අනදීමක්. මක් නිසාද උන්මහන්සේට බයවන්නට නැත්තං ගෞරවෙන් ගරුබියෙන් ජීවත් පවෙන්නට කිස්සි හිඟයක් නැත. හලලුය හලලුය කිස්සේ හිඟයක් නැත. මම නිතරම කියනෝ ගීතාවලිය. විිසිතුනේ එකෙත් කියන්නේ මකද ස්වාමීන් වහන්සේමගේ ඉන්ඩේරාය මට කිසි ඉංගයක් නැත. මට බොහෝ ඉංඟකම් ඇත කියනගෙනවේ මට කිසි හිඟයක් නැත. මක්ටිසාද මෙදන කොන්දේසියක්ති වෙනවා උන්වහන්සේට බයවානාට එකන මෙ අය දෙවියන් වහන්සේ ඉදිරියේ ගෞරවාන්විත ජීවිත ගත කරන නිසා යටයට කිසි හිංගයක් ඇතිවෙන්න. අපට පෙනෙෙන්න්න පුළුවන් මේ අඩප පාඩු තියෙන්න්න පුළුව නමුත් ඔබගේ ප්‍රකාශය ඔබ වෙනස් කරන්නේ ස්වාමිනි මමදන්න ඔබහන්සගේ තේ ජස්මහිීම මේේ සම්පතයේ ප්‍රකාරයට ඔබවාන්සේමගේ අවශ්‍යතාවෙන් සම්පූර්ණ කරන. සමහ රවස්ථාවල අපි දැකළතිබුණ හිතන් නැති මාර්ග ොරොටතු දෙවන්සි විෘත කල අප් ශිර්වාාද කරදන. හිතන් නැති පුද්ගල ඇතුි අප කවදාවත් දන්න නැති අය. ඉතින් දෙවියන් වන්සගේ ආශිර්වාදය අපිට කියා නිම කරන්න බැ. කිය නෙම කරන්න බැයිතින් අපි එක මා මාර්ගයක් විතරක් විශ්වාස කරන්න පා දෙවන් මාසිට පුළ ඕනම මාර්ගයක් ඕනම කෙනෙක් ප පාවිච්චි කලා ඔබගේ ජීවිතයට ආශිර්වාදය වගුරන්න ඉතිං එතන කියනවා පිදිගටම කිව තරුණු සිංහයෝ හිගේ ඇතිව සාගින්න විඳිති නොමුත් ස්මින් ස්ෑන්නන්ට කිසි යහපාත්දේකින් හිඟයක් නොවන්නේ මේක හොඳ පොරොන්දුවක් බ නිතරම ප්‍රකාශ කරන්න තරුණ සිංියෝ දැමදැන කතා කරන්න තරුණ සිංහයන් යාය සාගින මු තරුණ සිං්ියෝන් සාමාන්‍ය මනනා දෙේයට හොඳට ගිල්ල ඒගොල්ලන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න පුල හොඳ හර වෙලාක් ලබාගන්න. නමුත් මෙතන ගෙන ඒය සාගින්නෙන් හිටියත් ස්වාමින් මහන්සේව ස්වයෙන කියෙන ස්වාමින් මහන්සට මුල්ස්ථානය දෙනගෙනා ස්වාමින් මහන්සේ ඉදිරියේ නමස්කාර කරමින් උන්මහන්සේට ගෞරවෙන් ජීවත්වෙන මනුෂ්‍ය. යකිසි යහපත් දෙේකේගෙනෙ හැම දෙයක් ඔුට ලැබෙන්නේ දෙවියන් වහන්සේකින් යහපත්තු දෙවියන් වහන්සේ නිසා යහපත් දෙවියන් වහන්සේ කිසි යහපත් දෙකින් ඔහුට කවදාවත් හිඟයක් ඇතිවන්නේ නැතිවිදියට උන්වහන්සේ උන්ට සපයාද ඉතින් උන්වහන්සේ යහපත් උන්වහන්සේගේ සිතේ ආශ්‍යාව නිතරම අපට මොනද ගීතාවලිය විසි තුනේ කියනවා භෝජන සංග්‍රහයක් දෙන්නගෙන සතුරා නිදිරියේ ගීතාවලේ විසි තුනේ එතන කියනවත් මාගේ සතුරන් පස්සුනි පාදේ මගේ සතුරන් ඉදිරිය ඔබ මට කෑමමේසයක් පිළියල ති සතුරන් ස්වර්ගය නැහැ මේ පොළොවෙ තමයි සතුරන් ඉන්නේ හි මේ හිංඟක මේ සතුරා නැත්තං අඩු පාඩුක මේ සතුර නයතු රුස්භාවේ ඔබ ජයගන්න ඔබ ඒදේවල් ජයගාන් ිගෙනකගන්නිතිතුන් වහන්සේ කියැන ම මේ පොලොවේ ඔබට මේ කෑමමේසයක් පිළියල කර තිබෙනවා ඔ ඒ. අව කරමින් ඔබ ජීවත්තා ඉති දෙවන්හන්සේ යහපත් අපි තව එක පදයක් බල් ගීතාවලිය එකසිියද දොළහා තින්වහන්සේගේ ආශාව මොකද අපි කිසි අඩුවක් නැතුව සියල් ලක්ම දෙවන් වහන්සේ සම්පූර්ණ කරමින් අපි ජීවත්වීම ගීතාවලිය එකසිියත් දොලහ යහපත් පරිච්ෂේදයක් ගීතාවලිය එක ස දොලා අලංකාර පරිච්චදක දිගටම කියවනව මුළු ගීතාවලීම කියවන්නේ අපේ කේසිට තුන දක්වා කියවොමු ස්වාමින්ට ප්‍රශංසා කරාව. ස්වාමින් කෙරෙහි බයවන්නාවූ උන්වහන්සගේ ආකඥාවලට ඉතා ප්‍රිය වන්නාවූ මනුෂ්‍ය අශිර්වාදලත් දෙක්කය මෙතන පිනත්තෙක් කිය කියලා කියනව නමුත් මමහිතනයේ වචනය ප්‍රකාශ කර අශිර්වාදලද. අපි පින් වලින් නෙවේ ජීවත්තන්නේ අපි පෞකාරය න්නෙවේ අපි පිනක් කරනවායි එහම නෙමේ අපි ආශිර්වාදලත්සෙනක. භාග්‍යවන්තයෝකිලා කියන්න පුළුවන් අපි ඉතින් දෙවියන් මාහන්සිගේ වචනය න අපි ආශිර්වාද ලත් සෙනකක් භාග්‍යවන්ත සෙනකක්. ඔහුගේ වංශය කාග්‍ය වංශයද මේ භාග්‍යවන්තයන්ගේබේ දේවබ වචනයට ගෞරවය දෙනා අය. දෙවියන් මාහන්සිගේ ආශිර්වාද ලයිද අය ඒ අයිගේ වංශය පොළොවෙහි බලවත් වන්න ඔය. කෝමදා අපි බලවත්වන්නේ බලය අපතුළ තිබෙන නිසා ශිද්ධාත්ම වලයෙන් පූර්ණමී සිටින සෙනක බලවත්වන්න ඔය අවංකයන්ගේ පරම්පරාව. පැදිලෝ බලන්ඩ වංකයන්ගේ පනම් පරාවනෙවෙ අවංකායගේ පැදිලෝ බලනෙතන ආශිර්වාද ලබන්නේ. ඔබ දැන් දකිින් නැතිවෙන්න පුළුවන් නමුත් ඔබ දෙකින් දිගටම අවංකකමෙන් පැවැතීමෙන් ඔබේ ජීවිතයේ ආශිර්වාදය උතුරාගෙන ගලාගෙනයන්ටන ඔබගේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත්. හලලුිය ඒක ආශිර්වාදයක් පරම්පරාවන් දහස්ගනට ආශිර්වාදය අනිවාරම ගලාගෙනයනවා ශාපය පරම්පරාව තුන හතරකට ගලාගඩය නමුත් ආශිර්වාදය පරම්පරාාව දහසකට ගලාගඩයනද. ඒආවංකයන්ගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ සම්පද්ද වස්තුද ඕගේගේ ඇත්තාහ. හලලුයා සම්පත්ත වස්සුදදෙන් ඔගොල මුදල්වලින් නෝට්ටුකාසිවලින් මනින් එපා. සමාධානය සපලත්වය දෙවියන් වහන්සේ ැන පවුල්වලතිබෙන ප්‍රීතිය එකමුතුභාවේ මේ දේවල් තමයි දෙවන් වහන්සේ අපි දෙන විපාග. දීර්ගාවිෂය හොඳ සුවෙන් ජීවත්වීම මේවාපිට මිල කරන්න බැරි ආශිර්වාද. පවුල්වල අද සමාදාන නැහැ ආශිර්වාද නැහැ. දෙවන්වහන්සේගෙන ම මස්යල් ලක්ම ඔබගේ ජීවිතට එකතු කරනයිති මෙමැන ෙන සම්පද්ධ වස්තුද ඔුන්ගේ ගේති ඔබ හොයන් එපා මේ බාහිර දේවල් විතරක්. බාහිරදේව තියෙ ම හැ කියනෑ නමුත් අභ්‍යන්තරයේ ගොළන්ගේ හදවත්වලින් දෙවියන් මාසිව සොෙනනිසා පිටතින් ඔබ දාකින්නට යාගේ ජීවිත ආශිර්වාද කිසිම අඩුවක් නැතුව ආශිර්වාදයෙන් පිරෙන්ටයන. එක දෙවියන් වහන්සගේ කැමැත්ත. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්වන්නේ පවත්න සත්පුරෘෂණට අන්ද අප තිනින් නවත්ව වෙති දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිට පැහදිරලුවම් පෙනෙනක් කොහොමද ඒ ආශිර්වාදය ඒ පරම්පරාවට ගලා එන්නේ කියල් අපිී ළඟ සතිතාව පද බලමු. ගහමදා අපි සපලවි දේව බය ඇතිවීමෙන් අපි සපලවත් ජීවිතයක් ගත කරන්නේ.